Welcome to Young Asia Television. අද අපේ බලාපොරොත්තුව නූතන විදු ඇසක් හිමි අපූරු ශ්‍රී ලාංකික පුරවැසියන් කීපපලක් සිහිපත් කෙරෙන නිමේෂයක් කරා ඔබ සැම රැගෙන යාමටයි. විද්‍යා හා තාක්ෂණ ජාතික සම්මාන උළෙල 2007 ශීරපතය නම් මන්දාකිණියේ නිල් පැහැයෙන් හැඩවූ එකම ලොවක් නැත්තේ ගහකොළ මල් සුසැදී පන නල ඇඳි සුරැකි ජීවිතයේ දැනුවත් විය යුත්තේ විද්‍යාවෙන් තේරුම්ගෙන ලෝකය ජීවත් විය යුත්තේ ශිලා යුගයෙන් ඇරඹි බාණව ශිෂ්ටාචාරය වැඩිවන ජනගහණයටත් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් එඬේර ගොවි ආදී වූ විවිධ යුග හා වකවානු පසු කරන්නට වුණා. කාලයත් සමග වැඩිවන මිනිස් අවශ්‍යතාවයන්ට අනුරූපීව පරිසරයේ ඇති ස්වභාවික සම්පත්වල හිඟතාවය මගහරවා ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයකි 18 ශතවර්ෂයේදී යුරෝපාශ්‍රිත රටවල කාර්මික විප්ලවයක් ඇතිවීම. ආම සම්පත් ප්‍රමාණයක් තුළින් තම අසීමිත අවශ්‍යතාවයන් සපුරා ගැනීමටත් තම එදිනදා අවශ්‍යතාවයන් වඩා කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉටුකර ගැනීමටත් තාක්ෂණය කොතරම් වැදගත්කමක් ගන්නවාද යන්න මිනිසාට මේ සමගම වැටහීමට පටන් ගත්තා. කාර්මික පුනරුදය ලෝකයට නව නිපෙවුම් හඳුන්වා දුන්නා. දුරකථනය, ජෙට් එන්ජිම, පරගණකය සහ රූපවාහිනිය වැනි සොයා ගැනීම් ලෝකයේ එතෙක් ගමන් ගත් මාර්ගය වෙනස් කළා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව සොයා ගැනීම් සමගම ලෝකයේ ඕනෑම රටකට යාමේ හැකියාව අද අපට උදා වී තිබෙනවා. ප්‍රවීණ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වන ආතර් සී ක්ලාක් මහතා 1945 වර්ෂයේදී පණිවිඩ හුවමාරුව සඳහා ස්ථාවර චන්ද්‍රිකා යොදා ගැනීමට හැකි බව පුරෝකථනය කර වසර 20කට පසුව එනම් 1965දී එය සැබෑවක් වී පළමු වන වාණිජ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට තරම් විද්‍යාව හා තාක්ෂණය දියුණු වුණා. පර්යේෂණ මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබා ඇති සංවර්ධනය තුළින් ලෝකයේ බොහෝ රටවල මිනිසාගේ ආයු කාලය වැඩි කර ගැනීමටත් ලදරු මරණ අනුපාතිකය අඩුකර ගැනීමටත් හැකි වී තිබෙන අතර බොහෝ රෝග ලෝකයෙන් තුරන් කිරීමට සමත් ක්‍රමවේදයන් සොයාගෙන තිබෙනවා. මෙලෙස ආරම්භ කාර්මික යුගය අද වන විට මිනිස් මොළයේ යොදා ගනිමින් තොරතුරු තාක්ෂණ යුගය, ජෛව තාක්ෂණ යුගයද පසු කරමින් නිනිති තාක්ෂණ යුගයක් කරා අපව රැගෙන ගොස් තිබෙනවා. තාක්ෂණික පුනරුදයත් සමගම ලෝකය අද විශ්ව ගම්මානයක් බවට පත් වී තිබෙනවා. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස කිසියම් රටක නිෂ්පාදනයක්, මානව සම්පත් හෝ මුදල් වෙනත් ඕනෑම රටකට ගලා යාම වැළැක්වීම අපහසුයි. ඇමරිකා එක්සත් ජනපදයේ 1950 වර්ෂයේ සිට 1980 දක්වා ඇති වූ 40%ක නිෂ්පාදන ඵලදායිතාවයේ වැඩිවීම මෙන්ම ජපානයේ 1955 සිට 1975 දක්වා ඇති වූ 20%ක කාර්මික නිෂ්පාදන සංවර්ධනයට හේතුව වූයේද තාක්ෂණික නවීන පෙවුම් ආර්ථිකයට එක්වීමයි. ප්‍රෞඩ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය අතීත වාරි කර්මාන්ත සහ ගෘහ නිර්මාණ ශිල්පය තුළින් මනාව නිරූපණය කෙරෙනවා. සීගිරියේ ජල පරිහරණය සඳහා භාවිත කළ තාක්ෂණය අදත් විදේශීය එංජිනේරුවන්ගේ විශ්මයට හේතු වී තිබෙනවා. මෙවර සම්මාන උළෙලේදී තිරසාර ආර්ථික සංවර්ධනයකට දායක වූ තාක්ෂණික යොදා ගැනීම් 6ක් සඳහා අංශ 6ක් යටතේ සම්මාන පිරිනැමෙනු ඇත. වාණිජව යොදාගත හැකි නව තාක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දීම. උල්
උලෙන් ලෙලිගහන එක ඉතාම දුෂ්කර දෙයක්. ඒතකොට පොල් වතුවල පොල් උලෙන් ලෙලිගහන අයගේ සායන කාලයක් යනකොට ඒගොල්ලන්ට ශාරීරික ප්‍රශ්නත් ඇති වෙනවා. ඒ නිසා අපි මේ පොල් ලෙලිගැසීමේ යන්ත්‍රය නිෂ්පාදනය කරන්න අපි කල්පනා කරේ. අනිත් එක විශේෂයෙන් මේක අපි කියන්න ඕන, මේක අපි විද්‍යාත්මකව හැදුවා. ඒ කියන්නේ පොල් ගෙඩියක් ගත්තොත් එහෙම පොල් ගෙඩිය ඕගොල්ලෝ දන්නවා එක පැත්තක තුන්හුලස් ආකාරයක් තියෙනවා, ලෙල්ල ඇමිල්ලා තියෙන හැටි. එතකොට අපි විද්‍යාත්මක පර්යේෂණ කරලා බැලුවා ලෙල්ලයි පොල් ගෙඩියයි සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ එක් එක් ආකාරයට ලෙල්ල ගහනකොට ඇති වෙන බලය ආදී පරීක්ෂා කරලා ඒ පරීක්ෂණ අනුව තමයි මේක නිෂ්පාදනය කළේ. ඒ නිෂ්පාදනයේ ප්‍රතිඵලය තමයි මේක තියෙන්නේ. දැන් මේ යන්ත්‍රයෙන් අපිට පුළුවන් තත්පර 12ක් වැනි සුළු කාලයකදී පොල් ගෙඩියක් ලෙලි ගහන්න. ඒ කියන්නේ විනාඩියකට පොල් ගෙඩි 5ක් නැත්නම් පැයකට පොල් ගෙඩි 300ක් විතර ලෙලි ගහන්න පුළුවන්. ආනයනයන් සඳහා යෝග්‍ය ආදේශක සංවර්ධනය කිරීම. මේ උපකරණය දෝලනේශක ලෙස භාවිත කළ හැකි. අපි සාමාන්‍යයෙන් 20 kHz වලට වැඩිය සංඛ්‍යාතය අඩු සංඥා තමයි මේකෙන් අපි නිරීක්ෂණය කරන්න පුළුවන්නේ. පරිගණකය හරහා මේ සංඥා ලබා ගන්න. එතකොට පරිගණකයේ තියෙන යම් සීමා කිරීම මේකට සීමා කිරීම වලට මේ යටත් වෙනවා. මේ උපකරණයේ නාලිකා දෙකක් තියෙනවා. ඒ කියන්නේ සිග්නල් සංඥා දෙකක් එකවර ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්නා සංඥා අපි නිර්මාණය කරලා තියෙන මෘදුකාංගයක් හරහා නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ මෘදුකාංගෙන් අපිට ඩිජිටල් දෝලනේක්ෂකයක තියෙන ෆන්ක්ෂන්ස් තියෙනවා මේ මෘදුකාංගය හරහා නිර්මාණය කරලා. පිටරන් ගෙන්නන දෝලනේක්ෂයකයි මේකයි මිල ගණන් ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි මේක නිර්මාණය කළ පාසල් වලට 500ක් ලබා දුන්නා. මේ එකක් නිර්මාණය කිරීම සඳහා අපිට වියදම් වුණේ රුපියල් 2200ක් පමණයි. අපි පිටින් ගෙන්නන දෝලනේක්ෂයක් සාමාන්‍ය රුපියල් 20000ක් 30000ක් වගේ වෙනවා ඇනලොග් දෝලනේක්ෂයක්. කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා නව තාක්ෂණික ක්‍රම සංවර්ධනය හා සාර්ථකව භාවිතයට ගැනීම. ඉලෙක්ට්‍රොනික්ස් කර්මාන්තයේදී printer circuit boards සෑදීමේදී සංක්‍රීයව printer circuit board සෑදීම ඒ වගේම අවශ්‍ය සිදුරු සෑදීම වගේ වැඩවලට භාවිත කරන්න පුළුවන්. නමුත් මේ මැෂිමේ විශේෂත්වය ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේදී විශේෂයෙන්ම සූක්ෂ්ම තරංග පරාසයේ විදුත් පරිපථ හදනකොට ඉතාම නිරාජිතාව ඉතාම වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් කියතොත් අඟලකින් 0.05ක් 0.31ක් වගේ නිරාජිතාවක අවශ්‍යතාවක් තියෙනවා. ඉතින් මේ මැසිමේ එවැනි නිරාජිතාවක් අපිට ලබා ගන්න පුළුවන්. නිෂ්පාදන හා නිෂ්පාදන ක්‍රියාවලීන් හා සේවාවන්හි ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා නව තාක්ෂණ යොදා ගැනීම. උප්පර හදන පෝරණුව ඇතුලේ තියෙන පොළවේ ඉඳලා අඩි 3ක් පහලට ගැඹුරට හදලා තියෙන දහණිය වෙන ප්‍රදේශය අපි ඒක පොළව මට්ටමටම ගෙනල්ලා තියෙනවා. ඊළඟට ඒක අපි එක වාසිදුරක් තියලා තියෙනවා මේ දොර පැත්තේම අනිත් පැත්තට. ඊට පස්සේ ඒ සඳහා අපි කරන්නේ දැන් වැල් 3ක් විදිහට අඟුරු කුඩු අපි කර්මාන්තශාලා වලින් ගේන අපතියන අඟුරු කුඩු වැල් 3ක් විදිහට ඒක ඇතුළට දානවා. දාලා ඊට පස්සේ ඒක අපි ගිනි තියනවා. ගිනි තිබ්බහම ඒකෙන් දුම් පිටවීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් ඒක දහණය වෙනකොට තාපය තමයි අපිට වෙන්නේ. ඉතින් ඒ නිසා මේකෙදී ඉතාමත් හොඳට තාපයක් විසිරෙනවා. ඉතාමත්ම අඩු වියදමකින් 90%ක්ම නම්බර එකේ කොප්පර මේ ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. කර්මාන්ත සඳහා වැදගත් වෙන පරිසර හිතකාමී අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ක්‍රියාවලීන් සංවර්ධනය කිරීම. This whole concept comes about because it's a backward integration of Hekab's production processes where we are trying to make our own charcoal in a mechanized manner and use the waste gases for power generation. So that's a patented process by Hekab and it is a total in-house engineering expertise that has gone in to make this a success. Well, if you really go to see, the present way of getting coconut shell charcoal is from pits made in a very ordinary manner where pollution is very imminent.
excessive pollution, and the government is now coming to impose a lot of regulations on it, and even the neighbors are disturbed by this pollution. Therefore, it is really required for us to go in for a mechanized means of finding our raw material. So that's why this project is of utmost importance. වැදගත් ජාතක ව්‍යාපෘතීන් සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විද්‍යා හා තාක්ෂණික ක්‍රමවේදයන්. මෙම ව්‍යාපෘතියේ වැදගත්කම වන්නේ කොළඹ නගරයේ එකතු වෙන ඝනාපද්‍රව්‍ය ක්‍රමානුකූලව ප්‍රතිචක්‍රීකරණ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තිබීමයි. එමගින් දවසකට එකතු වෙන කැලි කසල කාබනික පොර බවට පත් කිරීම මෙම ස්ථානයේ සිදුවෙන විශේෂම කාර්යයයි. ඊට අමතරව කාබනික පොර සෑදීමේදී අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය අපි ක්‍රමානුකූලව ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොමු කර තිබෙනවා වෙනත් ආයතන සඳහා. මෙම ව්‍යාපෘතිය හරහා නිෂ්පාදනය කරන කාබනික පොර අපි අපේ දේශීය වෙළඳපොළට යොමු කර තිබෙනවා. විද්‍යා හා තාක්ෂණ ජාතික සම්මාන උළෙල 2007